St. Andrews Hotel Sangvidhane Karana Snooker Tarangavaliye Athara Thure Punchi Viramayakedi Api Katha Baha Karanna Sudanam St. Andrews Hotel Kalamanakara Thuman Samagin Renuka Koswat Mahathmaya Poddak Issarata Uttema Tawat Apita Pahasuwe Me Katayutta Kiyannako Mata Me Sangvidhana Katayutta Gena Monawada Kiyanna Tiyene මම හිතන්නේ මේක අපේ සෙන් ඇන්ඩ්‍රූස් ආයතනයෙන් කරන පළවෙනි පාර තමයි මේක 6 ball pot black snooker tournament එකක් කරන්න කියලා අපි තීරණය කරේ. මම හිතන්නේ ඒකින්ද මේක තවදුරටත් ඉස්සරහට කරගෙන යන්න අපිට මම හිතන්නේ මේක හොඳ රුකුලක් වෙනවා අනිවාර්යයෙන්ම. ඒත් එක්කම මට දැනගන්න ලැබුණා බලාපොරොත්තු වන සංඛ්‍යාව මෙච්චරයි නමුත් අද වෙලා තියෙනවා මෙන්න මෙච්චරක් කියලා. ඒ කොච්චරද? අනිවාර්යයෙන්ම මම හිතන්නේ අපි draw එක කරන වෙලාවේ ඔක්කොම 76ක් පමණ ප්‍රමාණයක් entries ආවිල තිබ්බා. අපි ඇත්තම කියනවා නම් බලාපොරොත්තු වුණේ 20ක් 25ක් විතර ප්‍රමාණයක්. ඉතින් මම හිතන්නේ මේ වගේ 3 ගුණයක් විතර ලැබීම ලොකු සතුටක්. අද දවසේ මේ තරඟයට සහභාගී වුණු තරඟකරුවන් කියපු දේවල් එත් එක්කම විනිසුරුවන් කතා බහ කරන්න ඇති. මොනවද කිව්වේ මේ තරඟවලි සංවිධානය කිරීම ගැන? මම හිතන්නේ තව තරගාවලි නිමා වෙලා පාත්ලා නැහැ මම හිතන්නේ ඒක තව දුරටත් කරගෙන යනවා ඉතින් මම හිතන්නේ අපිට හුඟක් සෑහීමකටපත් වෙන්න පුළුවන් මේ තරගාවලිය මෙච්චර අඳමින් කරගෙන එන්න පුළුවන් වීම ගැන අඳමින් විශේෂයෙන්ම රේණුක මම කැමතියි දැනගන්න ලංකාවෙන් ඉන්න අපේ හිතවතුන් විශේෂයෙන්ම ලංකාවෙන් පිටරට ගිහිල්ලා ඉන්න අපේ හිතවතුන්ට මුළු ලෝකෙම ඉන්න අපිත් සමගින් එකතු වෙලා ඉන්න අයට මොනවද කියන්න තියෙන්නේ සෙන්ට් ඇන්ඩ්‍රූස් හෝටලයේ මෙවැනි දේවල් සංවිධානය කිරීම ගැන වගේම ඉදිරියේදී මොන වගේ දේවල්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී අනිවාර්යයෙන්ම අපිට ගොඩක් දේවල් තියෙනවා කරන්න. ඉතින් ඒකට මම හිතන්නේ මේක මම ඉස්සලා කිව්වා වගේ ලොකු අඩිතාලමක් වෙනවා ඉස්සරහට තව දේවල් කරගෙන යන්න. මොකද අපේ බලාපොරොත්තු වෙන්නේ නූර් අපේ සෙන් ඇන්ඩ්‍රූස් ආයතනයේ 1875 ඉඳන් තිබ්බේ නූරෙලි. ඒක වෙන කොහෙවත් තිබ්බ ආයතනයක් නෙමෙයි. අනිත් එක අපි ජෙට්වින් ආයතනයක් වශයෙන් අපි හුඟක් කැප වෙනවා. ඒ හෝටලේ තියෙන ප්‍රදේශයේ يعني ටූරිසම් එක ටූරිසම් දියුණු කරගන්න. මොකද ඒකෙන් ඒකත් එක්ක යන අංගයක් තමයි මේක. ඉතින් ඒ අංග දෙකම මම හිතන්නේ එක අනිවාර්යෙන් එකට යා යුතු අංග දෙකක්. මේ තරඟයක් පැවැත්වෙන අතරතුරේ තමයි අපි කතා බහ කරන්න පුංචි විරාමයකදී. ඒ නිසා මම අවසාන වශයෙන් කැමතියි දැනගන්න මේ කටයුත්ත මෙහෙම සංවිධානය කරන්න මේ තරම් සාර්ථකව ඉදිරිපත් කරන්නට උදව් උපකාර කරපු ගොඩක් අය ඇති. කවුරු ගැනද කියන්නේ? අනිවාර්යයෙන්ම උදව් උපකාර කරපු ගොඩක් කට්ටිය ඉන්නවා. බිලියඩ් ඇන් ස්නූක ඇසෝසියේෂන් ඔෆ් ශ්‍රී ලංකා. ඒකට මම අනිවාර්යයෙන්ම සුබපත් මේ ස්තුතිවන්ත වෙනවා. මේ වගේ දෙයක් කරගීමට සහභාගී වීම ගැන. ඒ අන්දමෙම මම හිතන්නේ හුඟක් දේවල් අපි කර යුතු ගොඩක් දේවල් තියෙනවා. මොකද අන්තික නූරෙලියේ ලැබිච්ච ප්‍රතිචාරය මම අපි කවදාකවත් අමතක කර යුතු නැහැ. ඒක ඒ අන්දමෙන් මම හිතන්නේ නූරෙලියේ සම්පූර්ණයෙන් ඒ විදියටම කරගෙන එන්න ලැබීම ගැන මම හිතන්නේ අපිට ලොකු ජයග්‍රහණයක්. මොකද ඒකෙන් ලැබිච්ච ප්‍රතිචාර විතරම නෙමෙයි අනිත් එක මුළු රටේම ප්‍රතිචාර මම හිතන්නේ හුඟක් අපිට වැදගත් වෙනවා. ඉස්සරහට මේ වගේ දේවල් තව කරගෙන යන්න.
බොහොම ස්තුතියි අපිත් එක්ක මේ කතා බහට එකතු වුණාට. බොහොම ස්තුතියි. එහෙමනම් අපි සූදානම් වෙනවා යලිත් වතාවක් මේ තරංගාවලියේ තවත් සුවිශේෂී අවස්ථාවන් කිහිපයක් ඔබට මෙන්න මේ විදිහට සමීප කරන්න. සෙන්ට් ඇන්ඩ්‍රූස් හෝටලේ සංවිධානය කරපු ස්නූක තරංගාවලියේ ජයග්‍රහකයා දැන් අපිත් එක්ක ඉන්නවා සුසන්ත පොතේජු. අපි ට කියන්නකො කොහොමද මේ තරංගය ඔබට දැනුනේ? ඇත්තම සතුටි මේ නුවර එළිය ඉල්ලා මේ වගේ තරංගාවලියකට සහභාගී වීම ගැන. මම ගොඩක් කාලෙකට පස්සේ මේ නුවර එළිය කියන අපේ තියෙන උතුම වස්තුව වශයෙන් සැලකෙන තැන අපිට ඇවිල්ලා මේ වගේ තරගයක් කිරීම ගැන මම හරි සතුටු වෙනවා ඇත්තටම. ඔබ විශේෂයෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ කරන අපේ රටට කීර්තියක් ගෙන එන දක්ෂ තරංකරුවෙක්. මොකද හිතන්නේ ජාත්‍යන්තර මට්ටමත් එක්ක ලංකාවේ තිබෙන ස්නූක තරංගාවලිය ගැන මොනවද කියන්න තියෙන්නේ? ඇත්තම අපේ රට ඇත්තටම තේරුම් ගන්න ඕනේ මං මගේ ටැලන්ට් එක මට කියන්න බෑ ඇත්තටම. මං හිතනවා මම තරඟ දිනන මට්ටමේ ඉන්න ක්‍රීඩකෙක් කියන එක ජාත්‍යන්තර මට්ටමේ. ඉතින් මගේ ගැන අගයක් නැත්තේ ඇයිද කියන එක මම දන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මගෙන් ප්‍රයෝජනක් ගනී කියලා අපේ ක්‍රීඩා සංගමය මගෙන් මගේ ටැලන්ට් එකෙන්. අනිවාර්යෙන්ම විශේෂයෙන්ම අපිට ඔබ හුඟක් වටිනවා. විශේෂයෙන්ම අපි කතා බහ කරනවා HTV හරහා මුළු ලෝකයටම යුරෝපයට මැද පෙරදිගට ලංකාවෙන් ගිහිල්ලා ඉන්න පිටරට ඉන්න අපේ හිතවතුන්ට මොනවද කියන්න තියෙන්නේ මේ ජයග්‍රාහකෙක් විදිහට තරංගකරුවෙක් විදිහට? ඇත්තම අපේ රට සුන්දරයි. ඇත්තම අපේ රටේ ගොඩක් ටැලන්ට්ස් තියෙනවා. ස්පෙෂලි අපේ රටේ වර්ල්ඩ් චැම්පියන් කෙනෙක් බිවුණ පළවෙනිම ස්පෝට් එක ස්නූක බිලියට් ක්‍රීඩාව ස්නූක ක්‍රීඩාව. ඉතින් මම ප්‍රවුඩ් ඇත්තර මම හරි සන්තෝසයි අපේ අපි මාතයා අපිට ලෝක සූරතාවලයක් ලංකාවට ගෙනත් දීම ගැන ඒ ස්පෝට් එක මම කැරි කරන එක මං හරි සතුටි ඇත්තට. ඉතින් ඒ මං පිටට ලං